පාර දිගේ සමග එකතු වෙලා ඉන්න අපි හොඳින්ම දන්නවා රෙහාන් ගැන. රෙහාන් දැන් ඉන්නේ ගිරේට අහු වුණ පුවක් ගෙඩියක් වගේ. මොකද රෙහාන්ට රස්සාව බේරගන්න නම් සරණ ඉන්න ඕනේ. සරණ නැති වුණොත් රස්සාව විතරක් නෙවෙයි තවත් තැනකටවත් රස්සාවකට යන්න රෙහාන්ට බැරි වෙනවා. අනිත් එක ඒක ලොකු වංචාවක් බවට පත් වෙලා අනිවාර්යයෙන්ම ගෙදරට වෙලා රෙක්සි එක කොණ්ඩේ කපන්න තමයි සිද්ධ වෙන්නේ. ඉතින් දැන් අපි දන්නවා රෙහාන්ගේ ජීවිතේ රෙහාන් හිතුවේවත් නැති විදියට තමන් තනියම ඉන්න හිටිය ගෙදර සරණිව කැමැත්තෙන්ම නතර කර ගන්න වෙයි කියලා රෙහාන්වත් කවදාවත් හිතන්නේ නැතුව ඇති. ඉතින් ගිවිසුමක් කිය කියා කොයිතරම් කිව්ව වුණත් තේරුමක් නැහැ. රෙහාන්ට වගේම සරණිටත් මේ වෙනකොට තම තමන්ගේ ගනුදෙනු අමතක වෙලා කියන එක නම් ඉතින් රහසක් නෙවෙයි කාටවත්. දැන් රෙහාන්ට කැමති විදියට ලස්සන ගවුමක් ගෙනත් දුන්න රෙහාන්. ඉතින් දැන් මේ ගවුම සරණි අඳින්නේ නැති වෙයිදෝ කියලා බයෙන් හිටපු රෙහාන්ට අවුලක් නැති වුණා. ඒ කියන්නේ රෙහාන් ගෙනත් දීපු ඇඳුම ඇඳගෙන ආවාම රෙහාන්ට ප්‍රශ්න සියල්ල අමතක වුණා කියන දේ අපි දැක්කා. ඉතින් දැන් අපි තවත් දෙයක් දැක්කා. ඒ තමයි සරණිටත් රෙහාන් සරණිව වර්ණනා කරද්දී හැමදේම කලින් තරහවල් සේරම අමතක වුණා කියන දේ අපි අමතක කරන්න හොඳ නැහැ. ඉතින් දැන් අපි තවත් දෙයක් දන්නවා. ඒ තමයි සරණි තමන් අරන් ආපු ඇඳුම ඇඳ නිසා රෙහාන් ඉන්නේ ගොඩක් සතුටින්. ඒ විතරක් නෙවෙයි ඩිනර් එකට ආවටත් ඉන්නේ ලොකු සතුටකින්. ඒ විතරක් නෙවෙයි අරවින්දි වගේම උදාරිව රවට්ට ගන්න ලැබුණට තමන්ගේ රස්සාවට කිසි හානියක් කරන්න බැරිව උදාරිට අරවින්දිට පැත්තකට වෙලා ඉන්න ඉඩ සැලැස්සුවට අනිවාර්යයෙන්ම එදේටත් රෙහාන්ට තියෙන්නේ ලොකුම ලොකු සතුටක්. ඉතින් ඒ කියන්නේ රෙහාන් මේ හැම දෙයකටම සතුට වැඩිකමට සරණිට කියයි මොනවද ඕනේ. ඒ හැම දෙයක්ම අරන් දෙන්න රෙහාන් උත්සාහවන්ත වෙයි. නමුත් ඉතින් කාලෙකට කලින් මේ දෙන්න යන්න කතා කරගෙන හිටපු ඩිනර් එකක් තිබුණා. ඉතින් ඒ ගමන යන රෙහාන්ට මතක් කරන් ඉඩක් තියෙනවා. ඒ වගේම සරණිට හීනයක් තිබ්බා. ඒ තමයි රෙහාන්ට කියලා සරෙප්පු දෙකක් අරගන්න. සරණි ඒ දේ ඉල්ලන්න උනත් බොහෝ දුරට ඉඩක් තියෙනවා. ඉතින් සරණි ඉල්ලන හැම දෙම දෙන්න රෙහාන් බෑ කියන්නේ නම් නැතිවයි කියන විශ්වාසය සම්පූර්ණයෙන්ම තියනවා වෙනසක් නැහැ. වීඩියෝ එකට කැමතයි ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න යන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලීමක් කරනවා.